අපිට ප්‍රවිෂ්ඨ වෙති වෙන්නේ. හොඳ පන්දුවක්. පළමු ලකුණු ලබා ගන්නවා ධනංශය. පන්දුව රැගත්තේ මේ පන්දුව රැගෝ ධනංශය. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ වර්තමාන පන්දු යවන්න ඉන්දියානු IPL තරග මාලාවට එක්කුණු නුවන් තුෂාර ලස්සිත් මාලිංගගේ ඉරියව් වලින් පන්දු යවන ක්‍රීඩකයා මුලින්ම සිය සැහැල්ලු පන්දු ගමන ආරම්භ කළේ මේ පන්දුව රැගත් ධනංජය සමග එක්ක වේරගොඩ එක්සත් සමාජයේට දක්ෂිණ ලංකාවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන නුවන් තුෂාර රාගම සුපර් සික්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අවධියක් තිබුණා. ඉන්සයිඩ් එච්චේ වැදෙන පන්දුව දුලාන් පන්දුව රැකගත පිටිපස්ස කලාපයේ සිට එක ලකුණක් ලබා ගත්තා එම සිදියේදී. මා කල්පනා කරේ මේ ක්‍රීඩා කරන ධනංජය වගේම ගේල් නමේ නාමාත්‍රණය කරන මහේෂ් 11 වෙනි ක්‍රීඩිකයන්ගෙන් සමතුණු වේරගොඩ එක්සත් ක්‍රස් සමාජය දක්ෂිණ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ කණ්ඩායමක් මෙම ශේෂ්ත්‍රයේ සුදානමානේ. හොඳ පන්දුවක්. පන්දු යවන නිපුණ ඉතා අගනා පන්දු යයිමක් කොට්ටාව එලිගන්ස් කණ්ඩායමේ පළපුරුදු කණ්ඩායමේ නායකවරයා මේ පිටුපස් කලාපයේ සිටින සමරතුංග. හොඳ පන්දුවක්. කැපීම සමග යොමු කළ පන්දුව ඉතා ඵලදායි පන්දු යයිමක් දකුණු තින් පන්දු යවන්න වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින ඉතා කදිම පන්දු යවන්නෙක් කොට්ටාව එලිගන්ස් කණ්ඩායමේ පන්දු යවන්න මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. උඩ පන්දුවක් රැකගත සමරතුංග කඩුලා කිමිකරි ගානායම සිදියේදී තසාර්ථක පන්දු යයිමක් පළමු පන්දෝරය තුළ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න අවස්ථාවක් ඉඩ ලබා දෙන්නේ මෙම පන්දු යව ක්‍රීඩකයා. සුදානම් වන්නේ නාක පිතිකරුවා. සුදානම් වන්නේ හරවා පරක් දෙෂන් මෙඩිස් පදුව රැගෙන උසයි කළා තවසන් මොහොතේ ඒ වැලි කී ගියායම සිදියේදී ලකුණු හයක් හිමි කර ගන්නවා. මා පෙර කිව්වා මින්ම ඕනෑම තත්ත්වයක් ඇඩතේ පන්දු රැකීමේ සිටින තා ප්‍රබලම පන්දු රැකිනෙක් ඔහුගේ පන්දු රැකීම තුළ වරක් සොයිසාපුර මහල්නිවන් සංකීර්ණ තරග මල්ලාවකෙදී අපගේ ප්‍රවීණ නිවේදක ලක්ෂේ රොද්‍රිගෝ මහතා කියා සිටියේ සිය ජීවිතය ලබාගත් අනර්ග උඩ පන්දුව දේශාන් මෙන්ඩිස් රැකගත්තේ එම පන්දු රැකීම ජීවිතයත් මරණයත් අතර උඩ පන්දුවක් ලෙසයි. සොයිසාපුරදී රැගත්තේ මේ පන්දු රකින පහරට ගමන් කරන මෙන්ඩිස් රැගත් උඩ පන්දුව සුදානමන්නේ. තරංග පන්දු යයිම සඳහා කැඳවා තිබෙන්නේ පන්දු යයිමට. ආද පන්දුවක් පසුගිය සති අන්තයේදී මේසින සුපර් පැෂන් සහ කොට්ටාව එලිගන්ස් තීරණාත්මක තරගයක් වැලිගම අල්ෆා අඩවිදියාලය ක්‍රීඩා පිටියේදී නිමා කරන්න බලාපොරොත්තු වුණා. ජලයේ සහ ගල් කැටි ඇති වූ ප්‍රශ්නය නිසා තරග සංවිධායකවරුන් තීරණය කළා සමසේ මුදල් ලබා දෙන්න මා විශ්වාස කරන අතමට කෙසේවත් වර්ෂාව මැද ඇති වූ තරගය ඉතා තියුණු තරග මල්ලාවක් වැලිගම අල්ෆා අඩවිදියාලය ක්‍රීඩා පිටියේ නිමා කළේ අප තරගයේ සජීවී නැරඹුවා අපේ ක්‍රාල්ලි මිත්‍ර මිත්‍රනි. මෙහි පැමිණි සිටින
සුපර් පැෂන් සහ කොට්ටාව එලිගන්ස් කණෑම අතර තරඟේ මගේ මතකයේ තිබෙන්නේ මේ කඩුල්ල පිටිපස්සින් සමරතුංග වරක් කල්ලු රකින්න අතට ගිය පන්දුව ධනුෂ්ක සම්පත් එල්ල කරේ කඩුල්ලටයි. කෙසේවත් මේ සිටින ක්‍රීඩකයාගේ ඇඟේ පන්දුව දැවටුණු නිසා විනිශ්චය කරුවාගෙන ඉල්ලා සිටියා උ දෙවි ගියා කියා කෙසේවත් ඇති උ සිටිය කැමරා කාජ තුල අවසන් මොහොතේ දකින්න නොලැබුණා අපේ ක්‍රාලි මිත්‍ර මිතුරනි. සූදානම් වන්නේ මීළඟ පන්දු යවන්නට. හොඳ පන්දුවක් මැද ඉන්න කෙලිනා පන්දුව දාලාචේ පන්දුව රැගත එකලක් වුණාක් ලබා ගන්න ආවුට පන්දුවක් රයිගන්ඩ් සකන සමර තුගේ තා පාසියම තරගය ආරම කෙරමින් පවතිනේ කෙසේවාත මෙම තරග එතුළ අප දකිනා පන්දු ඇයිම සඳා සුදාන අමාන්නේ වම අපිතිකරු ආම ලානාන් ලානා මිඩිකට් නිපුන පන්දුරක්කිනවා දීප් සල්ල කලා පෙඩවාන්ට පන්දුවයි මසනා සූදානම් වන්නේ ඔව්ද පන්දුවක් ස්ටේට් ඩ්‍රයිව් පහර පන්දු අල්ලා ගත තුලානිත හොඳින්ම කතරගම ප්‍රදේශයේ නේකම් කියන ක්‍රීඩකයා පන්දුව රැගත්තේ බොහෝ බැතිමතුන් සරණ පිහිට පතා යන කතරගම ප්‍රදේශයේ විශාල පිරිසක් යන ස්ථානයක් පෙක්‍රවල්ලි මිත්‍ර මිතුරුනි එම ප්‍රදේශයේ නේකම් කියන අයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔව් ක්‍රීඩා කළ යෝගයක් තිබුණා සුදානමන්නේ ලකුණු 15යි ආපුරු පහරයික් පන්දුව ස්ථානගත කරනවා මැනවින්ම පන්දු රකින්න දෙදෙනා මැදින් පන්දුව ගමන් කරන්නේ ලකුණු 4ක් හිමිකරි ගාද්දී මුල් ලකුණු සංඛ්‍යාව නිපන්දුවක් ලෙස සංඥා කළා වසන්තලාල් ෆිනිෂේකාරවරයායිම සිටියේදී මුල් ලකුණු සංඛ්‍යාව විස බවට වැඩි කරගෙන තිබෙනවා අප දකිනවා මෙම කහවත්ත යූත් කණ්ඩායමේ තරග සංවිධායකවරුන් කොපමණ සිටියත් අප ඉදිරියේ සිටින දෙනෙත් ඉතා හොඳ තරග අධීක්ෂණයක් කරමින් මෙම තරග මාලාව පවත්වාගෙන යන ආකාරය ඌට සියලුම දේ ලබා දී අවසන්යි තරග සංවිධායක සුමිත් මහතාය නිසා ඌට තිබෙන්නේ නිදහසේ මේ වැඩ පිළිවෙල කරගෙන යාම පමණක් බව අපට දැනවා මේ තරග සංවිධායකවරුන් කහවත යුත් සමාජයේ ක්‍රීඩා බලධාරීන් කියන්නේ ගිය වසර මෙන්ම මේ වසරෙත් දෙනිත් ඇති වූ සිතින් ගන්නවාක් තිබෙන නිසා මේ වසරේ එවැනි දේවල් වලින් වැළකී සිටින්නයි කල්පනා කරන්නේ ඔබ දන්නවා ගෙවිගේ වසරේ අප සංවිධායක සුමිත් මහතාගේ අස්පනා පිටම නොසිතූ දෙයක් මෙම ක්‍රීඩා මණ්ඩපයට කඩා වැටෙන ආකාරය ඒ නිසා තවමත් අපගේ මතකයේ තිබෙනවා අපේ ක්‍රාලි මිත්‍ර මිත්‍රෝනි දැන් සූදානම් වන්නේ තරඟේ මීළඟ පන්දුවේ ආරම්භ කරන්නට දුලාන් පන්දු යයිම සඳහා කැඳවා තිබෙන කහවත්ත නගරාන්තයෙන් පන්දු යයිම සඳහා ඉතා හොඳ කාලගුණ තාපයක් පවතින්නේ කහවත්ත මහජන ක්‍රීඩාංගණයට මෙම ක්‍රීඩාංගණයේ බොහෝ ලාබාලවියේ පසු වන අයවලුන් තවමත් නොදන්නා තිබෙන තත්ත්වයකුත් මා කියන්න කැමති මේ සිටින වැඩිමහල් අයට මේ තත්ත්වයක් නොවේ කෙසේවත් උඩ පන්දුවක් අස්කුරක් උඩට යන මෙන් පන්දුව දුලාන් පන්දුව රැකගතවර කල්ලා කිමිකරි ගන්නවා ඉතා සාර්ථක පන්දු රැගීමක් ඔබ දන්නවා සෑම පොසොන් මාසික මෙම සානේ මීට වසර ගණනාවකට කලින් අප කොළඹ සිට පැමිණ තිබෙනවා මේ දේවල් දැක ගන්නට කාලයක් දිවංගත ගුරුගේ මැණික් විශාල තොරණ සෑම වස්ත්‍රිකම ශ්‍රී ලංකාවේ දැවැන්ත තොරණ
කහවත්තට ගේන මාසයක් තිබුණා අපේ කුරාලේ මිත්‍ර මිත්‍ර විශාල දන්ශල් මෙම ප්‍රධාන මාර්ගයේ ඉදි කරමින් දිවංගත ගුරුගේ මැණික් තොරන් රාජා අපගේ මතකයේ තිබෙනවා අපේ කුරාලේ මිත්‍ර මිත්‍රුනි ඒ දින 10 තුල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 10 කුත් මේ කහවත්තට පැමිණි කාලයක් තිබුණා ආහාරවා පාරක් දේශන් මැනිස් ආතරිය උඩ පන්දුව පළපුරුදු ක්‍රීඩකයා සඳයි කලි රැක ගැනීමට තිබුණු තාත්තයක් එම සිද්ධියේදී ලකුණු දෙකක් හිමි කරේ ගන්නව අදා ගන්න බෑ සිතා ගන්න බෑ තාත්තය දීප් සල්ලි කලාපේ නුවන් කෝදායි ගොඩ සහ මෙඩිස් එකට එක හමු වුණු අවස්ථාවක් ලෙස මා දුටුවේ පන්දුවට එන අවස්ථාවේ ගිලියම කලාතුරකින් දාගෙන ලැබෙන සිද්ධිය මෙන්ඩිස් අතින් වාසිය තිබුණා මෙම පිතිකරුවාගේ අප නැවතත් පුනරූපණයකින් ඒ අවස්ථාව දිටුවේ ආය වරත් උඩ පන්දුවක් තවමත් පන්දුව ගුණේ රැකගත් අයවරම පන්දු යවනා විසින්ම තවත් කඩුලා කෙමිකලි ගානවා ලකුණු සංඛ්‍යාව ලකුණු 23යි මුල් ලකුණු සංඛ්‍යාව මා පෙර කිව්වේ මෙම ක්‍රීඩා පිටියට සංගීත කලාව එතරම් අලුත් දෙයක් නොවේ කල සිටි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් 10ක් මෙම තොරන් රාජ්‍යය පවත්වන දින 10ම මෙම ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් 10ක් පැමුණවත් ඒ අවසානයේ වන්නේ නිල් වර්ණකුල සූර්ය ප්‍රමුඛ සම්ප්ලවර් සංගීත කණ්ඩායමෙන් දින අවසන් වන කාලයක් තිබුණා දිවංගත කුරුගේ මැණික් තොරන් රාජා පවතින වකවානුවේ මේ සින්න විනිශ්චයකාරවරයා සාක්කි දරයි මෙම ක්‍රීඩා පිටියේ ඇති වූ තත්ත්වය පිළිබඳව අපගේ අතීතයේ මතක් කළ දැමුවේ සුදානමානේ කහවත්ත ක්‍රීඩා පිටිය පොසන් කලාපයක් ලෙස සැලකෙන්නේ අතීතයේ තුල ආවදාර්ශනීය පහරක් මෙන්ඩිස් ස්විපර් කවේ කලාපයේ සිට උඩ පාද රැකගත තවත් කඩුලා කිමි කරේ ගන්නවා සුදානමානේ දුලාන් පන්දු යැයිම සඳහා හොඳ පන්දුවක් මායිරියා උතුලම දුටුවාය හොඳ පන්දුවක් ලෙස පිතිකරුවා වයිට් පන්දුවක් කියා සැකයා ඇති වුණා පන්දුවට පාරදී මේ සීමාවෙ නිමා කළ පන්දුවක් යොමු කළේ වර ලකුණ කිමිකරේ ගාණ්ඩ අවස්ථාවක් නෑ මීළඟ පන්දු යොමු කිරීම සඳහා සුදානමානේ හොඳ පන්දුවක් මලකුණක් කරා ක්‍රීඩකයන් පැතිමාරු කර ගන්න ඒ වගේම කහවත යුත් කණ්ඩායම අප නිවේදනය ගෙනෙන උඩමාලේ ක්‍රීඩාවත් ඉතා හොඳින් කළ යෝගයක් තිබුණා බෝම්බිරිය කිසිටි වික්‍රමරත්න ක්‍රීඩාංගණයේ සිය පුහුණුවේ ආරම්භ කළයි මෙම ජනප්‍රිය ක්‍රීඩකයා කඩුවෙල පුරවරෙන් සැහැල්ලු පාඳු ගමන ආරම්භ කළයි සුදානමාන්නේ පාඳුව පිළිගන්න සාලිය හොඳ පාඳුවක් මැද ඉන්න කෙලින ආපාදෝ ඉක්මන් ලකුණක් කරා ක්‍රීඩකයන් පැතිමාරු කර ගන්නවා පන්දු යවන සාලිය සුදානමානේ පන්දු යවන්න දකුණ තිර මාද වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයා මීළඟ පන්දු යොමු කිරීම සඳහා සුදානමානේ පන්දුවක් මැදයින කෙලින් පාදු යොමු කළේ නුවන් කෝදා ගොඩ සහ සමර තුංගඩ මෙවැනි පන්දු දෙකක් යැවීම ඉතා විශිෂ්ට පන්දු යැයිමක් එක අතකින් කල්පනා කරේ ලාබාල ක්‍රීඩකයා සිය ජීවිතේ පළමු අවස්ථාව ඊ රාත්‍රිය ගෙවා දැමුවා මේ පොයින්ට් සිස්ටම් නිර්මාතු මලිත් නන්දසිරි සමග එක්ව උගේ නිවසේ තුල නොදකපු කැමරාවල් පවා අතපත ගෑවා බවයි මලිත් නන්දසිරි කියා සිටියේ සුදානමන්නේ වයිට් පන්දුවක් ලාබාල ක්‍රීඩකයා පෙර පන්දු දෙකට වඩා යැවූ පන්දුව එතරම් විශ්වාසනීය පන්දුවක් නොවේ කහවත ප්‍රදේශයේ
දැන් ඉතාම විශාල පිරිසක් එක්තැන් වී තිබෙන ස්ථානයක් මෙම තරඟ දැක බලා ගන්නට හෙට සැන්දෑ කාලේ ස්ථාන දැන්වත් වෙන් කර ගත යුතුයි. නිපන්දුවක් සංඥා කළා. පන්දුව තමා ගැසූ බවයි කියා සිටියේ ලාබාල ක්‍රීඩකයා. කහවත්තේදී ඇති වූ සිද්ධිය පිළිබඳව කිරුමා කරන නිශ්චයකාරවරයා කියා සිටියේ පන්දුව තමා ගැසූ බව. නැවතත් ඔහුට කහවත්ත යුත් තරග මාලාවේ මේ වසරේ පන්දු යැයි මාත්‍රීටවා ලබන වසරේ නැවතත් ඔහු හොඳින් අත කරකවා පන්දු යවනවා නම් මෙම තරග මාලාවට ක්‍රීඩා කළ හැකි බවයි කහවත යුත් තරග සංවිධායකුන් කියන්නේ. ඒ පන්දුව දමා ගැස්සූ සිද්ධියක්. අප ඉල්ලා සිටින්නේ කිරිබා කරන් සහ වසන්තලාල් විනිශ්චයකාරතුමනි පිතිකරුවන්ට පන්දු අල්ලන්න දෙන්න එපා බව දිගෙන් දිගටම ප්‍රයාස කරනවා මෙම සංවිධායකවරුන්. ඒ මාර්ග තීරණයක් නෙවෙයි සමරතුංග මේ පැත්ත ඇරී බලපු නිසා කියා සිටින්නේ සංවිධායකවරුන්ට මේ ළඟ පන්දු යොමු කිරීම සඳහා. වයිට් පන්දුවකට අස්සන්න පන්දුවක් කෝදාකට බැක්කට් පාරා කෙල්ලේ කාණ්ඩිස්සා කෙල්ලේ. පන්දුව පිටේ දවටා ගන්න අවස්ථාවක් නැහැ. පන්දුව දමා ගැසපු නිසා අවස්ථාවෙ පන්දු යවන්න නව පන්දු යවන්නේ කුපී කරගත් ලකුණු සංඛ්‍යාව උදාර පන්දු යැයිම සඳහා කැඳවා තිබෙන්නේ. සුදානමානේ බැක්කට් පහරක් දීමට හිතන්නේවත් නැහැ කෝදාගොඩ. පන්දු අතරේ සීමාව දක්වා යන බව පේන්න තිබෙනවා. වයිට් පන්දුවකට එල්ලවා පහරක් යොමු කරේ ලකුණු සංඛ්‍යාව. අප නැවතත් දැනුවත් කරනවා සියලුම කණාම වලට. ලකුණු නමයයි මුල් ලකුණු සංඛ්‍යාව. මා දකිනවා කාලයකට පසුව සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ මලිත් නන්දසිරි අපූරු ලකුණු සටහන්කාරවරයෙක් සිටිනවා. ඉතා හොඳ ඇඳුමකින් සැරසිය ඔහු මෙම සේවය කරන අවස්ථාවක් සම්මානෙන් ජාත්‍යන්තර තරඟයක හැසිරෙන ආකාරයේ අලංකාර පාරක් ලකුණු අයක් හිමි කරේ ගන්නවා. මුල් ලකුණු සංඛ්‍යාව 15 බවට වැඩි කරගෙන තිබෙනවා. අප වෙනත් තැන්වල බොහෝ ලකුණු සටහන්කරුවන් දකින්නේ සාමාන්‍යයෙන් බුලත්තිරේක සහ කොටකලිසම ගැදුවෙන් සැරසී මේ දේ සිදු කරන යෝගයක්. නමුත් කහවත්ත තරග මාලාව මුල්ලි මුලින්ම වෙනස් කර තිබෙනවා. බැලු බැල්මටම ඕනෑම අයකුට මෙම සංවිධායකවරුන් හොඳ වැඩපිළිවෙලක් ගෙන තිබෙනවා. කහවත්ත යුත් ක්‍රීඩා සමාජයේ පන්දු යවන්න සීමාවේ පන්දු රැකගත ලකුණක් කිමි කරේ ගන්න අවස්ථාවක් නැහැ. නුවන් කෝදා ගොඩ පන්දුවට පහර දෙන්නේ වගේම මේ කඩුවෙල්ට ක්‍රීඩා කරන නලින් කෝදා ගොඩ සොයුරාම් දෙතිරාම මා කිව්වාමින් මීට වසර 10කට 9කට ආසන්නේ මා පනාගොඩ තරග මාලාවට යදි මේ ක්‍රීඩකයන් දෙතිරාම එකම ස්ථානයේ සිට තරග නැරඹුව අපේ ක්‍රාල්ලි මිත්‍ර මිත්‍රෝනේ. මේ ක්‍රීඩා කරන නුවන් කෝදා ගොඩ සා නලින් කෝදා ගොඩ එකල උන් ඉතා ලාබාල විය පසුවන ක්‍රීඩකයන් දෙදෙනෙක්. නමුත් ක්‍රීඩා කළත් මායි සිති ඇසින් දුඩු කාලයක් තිබුණා. මීට වසර 10කට අතීතයක් මා රැගෙන ගියේ මා වරක් පනාගොඩ තරග මාලාවකට. ඒකෙදි දැන් ශ්‍රී ලංකාවේ සිටින ආදා ගන්න බැරි පහරවල් වලින් තරග නිමා කරන්නේ මේ ක්‍රීඩා කරන නුවන් කෝදාගොඩ. සුදානමන්නේ පන්දුව පිළිගන්න දකුණතින් පිත්තාසුණු ක්‍රීඩකයා. මේලාග පන්දු යොමු කිරීම සඳහා සුදානමන්නේ දකුණ තින් මාධවේගයෙන් පන්දු යවන ක්‍රීඩකයා. අර්ශනීය පාරා කෙල්ලකන උඩ පන්දුවක්. රැය ගන්න අවස්ථාවක් නැහැ. ලකුණු 4ක් ලබා ගන්නා මුල් ලකුණු සංඛ්‍යාව 19 බවට වැඩි කරගෙන තිබෙනවා. ලකුණු 19යි ලාබාල ක්‍රීඩකයා පන්දු යවන සෝදානමන්නේ. මීළඟ පන්දු යොමු කිරීම සඳහා දකුණ තින් මාධවේගයෙන් පන්දු යවන ක්‍රීඩකයා. ඇවන්ත පහරක්
තරගේ නිමා කළා. කොටාව එලිගන්ස් කඩයම ඔවුන් මීළඟ වටේ සඳහා සුල්ස්කෝම් ලැබුවා. අප ආරාධනා කරනවා.